ඉන්දියානු වෛරසය ආසාදිතේ අපි ඇත්තටම මේක බලාපොරොත්තුෙන් සිටියේ දරුණු ඉන්දියානු ප්‍රවේදය අපේ රටට ඇතුල් වෙයි කියලා. ලංකාවට ඉන්දියාවෙන්ම එන්න ඕනද? ශ්‍රී ලංකා ප්‍රවේදයක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ පැතිරීම ශීඝ්‍රතාවය වැඩි. ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරෙනවා. මරණ වැඩි වෙන්න පුළුවන්. නිදන්ගත රෝග කිසිවක් තිබිච්ච නැති පුද්ගලින්ට ඉතාමත් ඉක්මනින් වැළඳිලා නියුමෝනියා තත්ත්වයට යන්න පුළුවන්. මෙය ව්‍යාප්ත වීමේ අවධානම තිබෙනවා. මේ අවස්ථාවේදී ඉතාමත් අනතුරුදායක තත්ත්වයක්. කොහොමගම රෝහලේ දැන් මෙවැනට සම්පූර්ණ ධාරිතාව ඉක්මවලා ගිහින් තිබෙනවා. අපේ රෝහල සම්පූර්ණයෙන්ම පිරීලා ගියා. අනාගතයේ ඔක්සිජන් පිළිබඳ බරපතල ප්‍රශ්නයකට එන එකක් නැද්ද? ඔක්සිජන් අවශ්‍යතාවය 100%කින් පවන වැඩි වෙලා තිබෙනවා. මේ ධනවතුන් රෙගියුලේටර් පොඩි ඔක්සිජන් සිලින්ඩරයක සල්ලි වියදම් කරලා හදිස්සියක් උනොත් අරන් ගිහිල්ලා කියලා. කවුරුත් හරියටම ප්‍රූව් කරලා නැහැ මේක වාතයේ මෙච්චර වෙලා තියේ කියලා. මොකද්ද මේ එයාබෝන් කියන එකේ කතා? අල්ලපු ගෙදර මිනිස්සයට කොවිඩ් තිබුණා මේ ගෙදරට හැදෙන්න එහෙම තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ අපේ තත්ත්වේ ඉන්දියාවට වඩා දරුණු තැනක අපි ඉන්නේ. අපි මේක පාලනය කරගත්තේ නැත්නම් දරුණු තත්ත්වයකට යන්න පුළුවන්. ඊයේ හොඳට ඉන්න හොඳ තරුණේ ජව සම්පන්න හෙට මැරිලා වැටිලා. මෙවැනි පුද්ගලින් සමහරලාට නිවෙස් තුල දරුණු තත්ත්වයකට යන්න පුළුවන් සමහරලාට. මේක කොවිඩ් නියුමෝනියාවනේ. අපි දක්න දෙයක් තමයි වෙනහළු දෙකම ආසාදනය. මේ අය විඳින දුක. මේ ගොඩක් අසරණ තත්ත්වයක ඉන්නේ. ඇන්ටිජන් එකක් කරාම හොස්පිටල් එකේදී මේක පොසිටිව්. ඊට පස්සේ කෙනවා කරන්න PCR එක. PCR එක නෙගටිව්. දැනට භාවිත කරන ඉන්නත වැඩ කරන්න ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආසාදනයෙමින් තිනෝ හෙද කාර්ය මණ්ඩලයේ ආසාදනයෙමින් එයාට ගෙදරට වෙලා ඉන්න වුණොත් රිප්ලේස් කරන එකත් අමාරුයි. ගෙදරින් එළියට යන්න එපා කියන අවවාදය දෙන්න. ප්‍රසව ගැන හිතන්න කලින් තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලා වැඩට නොගිහින් තමන්ට ගෙදරට වෙලා ඉන්න සිද්ධ වෙනවා. වඩාම සුදුසුම ක්‍රමය රට ලොක්ඩවුන් එකකට යන එකයි. ටික දවසකට හරි ලොක්ඩවුන් එකකට ගිහිල්ලා මේක පාලනය වෙනවද කියලා බලන්න. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට කොවිඩ් පිළිබඳව අප පවත්වන සාකච්ඡා මාලාවේ තීරණාත්මක තැනකට අපි ඇවිත් දැන් මෙවන විට ශ්‍රී ලංකාවෙන් දරුණු මරාන්තික ඉන්දියානු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී අවසන් අපි ඒ පිළිබඳව කතා කරන්න ඇවිත් ඉන්නේ අධ්‍යක්ෂ බහුල වෛද්‍යවරයෙක් සමග ඔහු හෝමාගම කොවිඩ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරනවා ඉන්දියානු වෛරසය ආසාදිතෙක් කොළඹ පෞද්ගලික රෝහලක නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ගනිමින් සිටින බව තත්ත්වය බොහෝ බරපතල බවයි අපිට පේන්නේ මොකද්ද ඔබ කියන්නේ ඔව් චමුදිට මේක ඉතාමත් බරපතල තත්ත්වයක් මොකද අපි ඇත්තටම මේක බලාපොරොත්තුෙන් සිටියේ ඉන්දියාව අපි අසල්වැසි රට කොයි වෙලාවක හෝ මේ දරුණු ඉන්දියානු ප්‍රභේදය අපේ රටට ඇතුල් වෙයි කියලා B1617 එතකොට හරි ඉලක්කම කීය වුණත් ඉන්දියානු ප්‍රභේදයක් ඔව් මේක UK variant එකෙන් ගැලවිලා ගියපු ඉන්දියාවටම විශේෂ වෙච්ච ප්‍රභේදයක් මේ සමහරු කියනවා මේක චීනයේ වුහාන් වල වාර්තා වුණාටත් වඩා වැඩිපුර වේගයෙන් ව්‍යාප්ත වෙන ප්‍රභේදයක් කියලා ඔව් ඇත්තටම දැන් මේ UK variant එක ගත්තත් ඒකත් වුහාන් වල ප්‍රභේදයට වඩා විශාල වශයෙන් පැතිරී ගිය ප්‍රභේදයක් දැන් මේ ඉන්දියානු ප්‍රභේදය ඊටත් වඩා ප්‍රබලයි දැන් අපි දකින්නවානේ අපිට පේනවානේ ඉන්දියාවේ වෙන තත්ත්වය අපි න්ියස් වල එහෙම බැලුවාම පේනවා ඒ කට්ටිය කොච්චර අමාරු තත්යකට මේ අවස්ථාවේදී වැටලා තියනවාද කියලා. ඔබ විශ්වාස කරන විදිහට මේ ඉන්දියානු ප්‍රභේදය කොහොමද ලංකාවට ඉන්දියාවෙන්ම එන්න ඕනද? ලංකාවේ ව්‍යාප්ත වීමත් එක්ක අලුත් ප්‍රභේදයක් ලෙස ඉන්දියාවට සමාන ප්‍රභේදයක් හැදෙන්න පුළුවන්ද? මොකද්ද වෙන්නේ ඇත්තේ? ඔව් චමුදිට ඔය දෙකම වෙන්න පුළුවන්. නමුත් මං හිතන්නේ මේ අවස්ථාවේදී මොකද අපි රට සම්පූර්ණයෙන් වහලා තිබුණෙත් නැහැ. මිනිසා ඉන්දියාවෙන් ආවා වෙන්න පුළුවන්. නමුත් මේ ආකාරයට මේක සීක්‍රියෙන් පැතිරීගෙන යනකොට සමහරවිට අපේ රට ඇතුළෙම අපිටම විශේෂ වෙච්ච ප්‍රභේදයක් දරුණු ගණේ ප්‍රභේදයක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි දැන් හිතාගෙන ඉන්නවා මේ අපේ මේ දේශගුණේ අපි ගන්න ආහාර අනුව ප්‍රියම් කිසි ප්‍රතිශක්තියක් තියෙනවා. මේකෙන් අපිට පොඩ්ඩක් බේරෙන්න පුළුවන් කියලා. නමුත් මේක විශාල වශයෙන් අපේ රට ඇතුළේ පැතිරෙන්න ගත්තොත් ශ්‍රී ලංකා ප්‍රභේදයක් හැදෙන්න පුළුවන්. අපි කවුරුවත් මේකට නිසි ලෙස ඔරොත්තු නොදෙන. මට කෙලින්ම කියන්න මේ ඉන්දියානු ප්‍රභේදය මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වෙන බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා බරපතලයි. ඔව් අනිවාර්යෙන් බරපතලයි. ඒ කියන්නේ පැතිරීම ශීඝ්‍රතාවය වැඩි. ඔව් ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරෙනවා. සහ මරණ වැඩි වෙන්න පුළුවන්. මරණ වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 30 40 වගේ වයස් කාණ්ඩවල ඉන්න සෞඛ්‍ය සම්පන්න පුද්ගලින් කවදාකවත් මීට පෙර නිදන්ගත රෝග කිසිවක් තිබිච්ච නැති පුද්ගලින්ට මේක ඉතාමත් ඉක්මනින් වැළඳිලා නියුමෝනියා තත්ත්වයට යන්න පුළුවන් දින 2-3ක් ඇතුළත. මේ තත්ත්වය අපි ඇත්තටම අත්දකින්නවා මේ අවස්ථාවේදී අපේ සමහර රෝගීන්ගේ. ඔව් දැන් මේ තත්ත්වයේ උඩ ඒ කියන්නේ දැන් අපිට දැන්ට වාර්තා වෙන පෞද්ගලික රෝහලක නිරෝධායන මධ්‍යස්ථානයක පමණයි. හැබැයි ඉන් පරිබාහිරව මෙය ව්‍යාප්ත වීමේ අවධානම තිබෙනවා. ඔව් ඇත්තටම දැනටමත් මේක පැතිරිලා තිබෙනවා වෙන්න පුළුවන් මොකද අපි මේ ආකාරයට අර වෛරස් ප්‍රභේදය අඳුනාගන්නේ ගන්න සාම්පල කීපයක පමණයි
එතකොට හැම කෙනාගේම මේ අර සීක්වන්ස් එකකින් බලන්නේ නැහැ නේ නැහැ ඔව් අපි අර PCR එක කරාට ඒකෙන් අඳුර ගන්න බෑ ප්‍රභේදය මොකක්ද කියලා එතකොට ගොඩක් වෙලාවට දැන් ඔය අමාරු වෙන අපේ ගොඩක් රෝගීන්ට තිබෙන්නේ මේ ඉන්දියානු ප්‍රභේදය වෙන්න පුළුවන් ඒ කියන්නේ රටක් විදිහට අපි තාම අනතුරුදායක තැනක සිටින්නේ ඔව් මේ අවස්ථාවේදී තාමත් අනතුරුදායක තත්ත්වයක් එතකොට එහෙමනම් අපිට තරක කරන්න පුළුවන් අපි හරි වෙලාවට එයාපෝට් එක වැහුවනම් එහෙම නැත්නම් රටේ ලොක්ඩවුන් එකකට ගියා නම් මේක යම් කිසි මට්ටමක පාලනය කරගන්න තිබුණා නේද කියන එක ඔව් ඒක මම හිතන්නේ ගොඩක් අය කතා වෙනවා දැන් හෝමාගම රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඔබෙහි කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා දැන් සෑහෙන කාලයක සිට මොකද හෝමාගම රෝහලේ දැන් මේ වෙනකොට සම්පූර්ණ ධාරිතාව ඉක්මවලා ගිහිල්ලා තිබෙන්නේ ඔව් පහුගිය සති දෙක තුන ඇතුළත අපේ ධාරිතාව ඉක්මවා ගියා අවුරුද්දෙන් පස්සේ ඇතු වෙච්ච තුන්වෙනි රැල්ල දවස් දෙක තුනක් යනකොට අපේ රෝහල සම්පූර්ණයෙන්ම පිරීලා ගියා. ඒ තත්ත්වය තමයි මම හිතන්නේ අර අනිත් විශේෂිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලත් සිද්ධ වුණා. ඒ කියන්නේ දැන් මේ මොහොතේ ඇඳක් ඕන නම් හෝමාගම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ගන්න බෑ. ඒතර මේ අවස්ථාවේදී අපිට ඇඳක් දෙන්න පුළුවන් එක්කෝ රෝගියෙක් මිය ගියොත් එහෙම නැත්නම් සිටින් රෝගියෙක් සුවපත් වෙලා ගෙදර ගියොත්. ඒ හැරෙන්න දෙන්න බෑ. ඒ හැර දෙන්න විදියක් නැහැ. මොකද ICU තත්ත්වේ? ICU තත්ත්වයත් ඒ වගේමයි ICU එකේ රෝගීන් පිරීලා ඉන්නේ. ඒක නම් අපි ගොඩක් දවස් ඉඳන් මේ තත්ත්වය තමයි තිබුණේ ICU එකක් ලබා ගැනීම ඉතාමත් අපහසු තත්ත්වයක්. දැන් මේ තත්ත්වයේ උඩ අනාගතයේ ඔක්සිජන් පිළිබඳ බරපතල ප්‍රශ්නයකට එන එකක් නැද්ද? ඒක අනාගතයේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා අපි මේක පාලනය කරේ නැත්තම්. මොකද දැන් මේ දිනකට රෝගීන් 1500ක් වගේ වාර්තා. දැන් 1000කට කිට්ට වෙනවා. 1800 ගණන් 1900ක් විතර. ඔව්. ඒ අවස්ථාවේදී දැන් අපේ රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාවය 100%කින් පවන වැඩි වෙලා තිබෙනවා. මිනිසා මේක ඉදිරියේදී අපි මේක පාලනය කරගත්තේ නැත්නම් මේක අපිටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ එළියේ වාර්තා කතාවක් තියෙන ඔබ මේ වෛද්‍යවරයෙක් නිසා මේක දන්නව ඇති මේ ධනවතුන් මේ මේ රෙගියුලේටර් එක පොඩි ඔක්සිජන් සිලින්ඩර් එක අර ඔක්සිජන් එක හයි කරන්න ගන්න මම මේක ටෙක්නිකල් ටර්ම් එක නම් දන්නේ නැහැ මේ මොකද්ද මේ ඔ රෙගියුලේටර් එක තව එකක් තියෙනවා ලක්ෂ ගාණක් විතරනෝ මේ කොහෙවත් එළියේ ගන්න නැහැලු මේ ධනවතුන් තමන්ගේ නිවෙස් වලට සල්ලි වියදම් කරලා හදිස්සියක් වුණොත් අරන් ගිහිල්ලා කියලා ඔබටත් මේ තොරතුරු අවිල්ල ඇති ඔව් ඇත්තටම දැන් අපි අපේ රෝහලට මේ පරිත්‍යාගශීලීන් බලාගෙන ඉන්නවා මේ අර හයි ෆ්ලෝ ऑक्सीजन यंत्र लबा दिन एक लक्ष पहलवागे वेनवा नमूत आरंजी हेटियट ये यंत्रात्मीवस्था वेदी दडी इल्लुमक्ति वेनवा धनवतुंगे रोगी ඒ වාට්ටුවේ මේ අවස්ථාවේදී රෝගීන් 15ක් පමණ සිටවයි රෝගීන් 20ක් අපිට දාන්න පුළුවන් දැනට රෝගීන් 15ක් පමණ සිටිනවා පහුගිය දිනවල ICU එකේ දිසත්කාරයක එකේ රෝගීන් දෙදෙනෙක් සිටියා ගැමිණි මව්වරුන් නමුත් වාසනාවකට මේ දෙදෙනාම සුවපත් වෙලා අපිට ගෙදර යවන්න පුළුවන් කම ලැබුණා ඩොක්ටර් දැන් මේ වන විට මොකද්ද මේ කතාව දැන් මේක පොඩි කාමරයක් අපි දෙන්න අපි මායි මේ අපේ කැමරා ශිල්පියා විතරයි ඉන්නේ මොකද්ද මේ එයාබෝන් කියන එකේ කතාව මේක ඇත්තක් තියනවාද මේක මේ මම දැන් මෙතන ඉඳලා යනවනේ ඔබ මේ කාමරේ ඉන්නෝ ටිකක් වෙලා පැය එකහමාරක් විතර මේ වාතය රැඳෙනවා කියන මේක ඇත්තද ඔව් මේක චමුදිත මේක ඇත්තටම විශාල විවාදාත්මක මේ තත්ත්වයක් ලංකාව විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම මේ පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් තියෙන්නේ මොකද කවුරුවත් හරියටම ප්‍රූව් කරලා නැහැ මේක වාතයේ මෙච්චර වෙලා තියේ කියලා අනිත් එක තමයි වාතයේ රැඳුණාත් ඒ තියෙන කුඩා ප්‍රමාණය වෛරස් කුඩා ප්‍රමාණයෙන් අපිට රෝගය බෝ වෙනවද කියලා කියන්නත් හරියටම බෑ නමුත් තත්ත්වය තමයි දැන් සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මේක බෝ වෙන්නේ බිඳිති මගින් ඔව් ඉතින් බිඳිති දැන් පිට වුණොත් මගේ පිට වුණාම කණි ඒ බිමට වැටෙනවනේ බරක් තියෙනවනේ වාතය රැඳෙන්නේ නැහනේ ඔව් ඔව් ලොකු බිඳිති එහෙමයි නමුත් ඉතා කුඩා බිඳිති සමහරලට ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් අපි කතා කරනකොට එහෙම නැත්නම් කිවිසුමක් යනකොට මේ කුඩා බිඳිති යම් කිසි වෙලාවක් වාතය රැඳී තිබෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ වගේ කුඩා ස්ථානයක එහෙම නැත්නම් වායු සමීකරණය කරන ලද ස්ථානයක ඔය පැයකමාරක් දෙකක් විතර එච්චර කල් තියෙනවද කියලා නම් පරීක්ෂණ කළා එහෙම තහවුරු කරගෙන නැහැ විශේෂයෙන් අපේ රටේ. නමුත් මට කියන්න තියෙන දැන් අපේ රටේ තිබෙන මේ දේශගුණ තත්ත්වයත් සමගම ඒ කියන්නේ මේ වගේ තැනක නැතුව පිටත මේක අර එයාබෝන් විදියට අල්ලපු ගෙදර මිනිස්සයට කොවිඩ් තිබුණොත් අපේ ගෙදරට හැදෙන්න එහෙම තත්ත්වයක් නැහැ. මේ නිසා ගෙදරින් අර වත්තට යන්නත් සමහර මේවල මේ වෙලාවේ බය වෙලා තියෙනවා. ඒ එහෙමනම් දැන් හෝමාගම හොස්පිටල් එකේ වටේ ඉන්න නිවැසියන් සෑහෙන බය වෙන්න එපා. ඔව් හෝමාගම විතරක් නෙවෙයි IDH රෝහල. IDH රෝහල වුණත් කොවිඩ් රෝගීන් ඉන්නවනම්. ඉතින් මේක ඇත්තද මේ එයාබෝන් කියන කතාව එතකොට? මේක එයාබෝන් කියන එක අර සමහර තැන්වලට විතරක් යම් කිසි කාලයක් මේක වාතයේ තිබිලා
වාතය අරහා බෝ වෙන්න පුළුවන් මිනිස්සු බය කරන්න කිව්ව කතාද ඔය WHO කොහෙවත් කියලා නෑ ආබෝන් කියලා මම මට නම් හම්බෙලා නෑ එහෙම රිසර්ච් රිපෝට් එකක් තියනවද නෑනේ ඔව් එහෙම විශේෂ ඒ කියන්නේ දැනට පරීක්ෂණ කෙරෙනවා ඒක 100% අපිට නිවැරදිව කියන්න මේ අවස්ථාවේදී බෑ නමුත් මගේ අත්දැකීම අනුවත් මම නම් හිතන්නේ දැන් අපේ රෝහල් වල රෝගීන් ඉන්නේ විවෘත වාට්ටු වල ඒතකොට කාර්ය මණ්ඩලයත් ඒ තරමක් ළඟින් ඉන්නවා එතකොට අපේ කාර්ය මණ්ඩලයට දැන් බෝ වෙන ගොඩක් කට්ටියට බෝ වෙන්නේ මේ අවස්ථාවේදී පිටින් රෝහලේ රෝගින්ගෙන් නෙවෙයි. ඔබත් දැන් අවුරුද්දක් විතර වැඩේ කාලා රෝගින් සමගම ඉන්නවනේ නේ? ඔව් ඒ කියන්නේ අපි ගොඩක් සමහර ලාට ඉතින් අපි ටිකක් ළඟටත් ගිහිල්ලා අර මීටර් දෙක තුනේ පරතරය තියාගෙන කතා කරන අවස්ථා තිබෙනවා. PP kit එක අපි අඳිනවා ඇති නේ? PP kit එක නැතුවත් සමහර ලාට දුර තියාගෙන කතා කරන අවස්ථා තිබෙනවා. මොකද අපි වාට්ටු සම්පූර්ණයෙන් වහලා නැහැ. අපිට වීදුරු වලින් ජනේල් වලින් කතා කරන්න පුළුවන් අරපු ජනේල් තියෙන මොකද එයාටත් වාතාශ්‍රය ලැබෙන්න ඕන හිරු එළිය ලැබෙන්න ඕන හොඳයි ඔබ කියන්න මේ මොහොත වෙන විට අපි දෙදෙනා රට තීරණාත්මක තැනක තිබෙන්නේ අපි ඉන්දියාවට වඩා බරපතල තැනක ඉන්න බව කියනවා අපේ පැතිරීමේ වේගය වැඩි බව කියනවා සමාජයේ අහඹු ආශ්‍රිතයෝ අපි දෙන්න නොදන්න ආශ්‍රිතයෝ සෑහෙන්න රෝගිය සමග සැරිසරන බව කියනවා මොකද්ද මේක ඇත්ත කතාව ඕ දැන් ජනගහණයෙන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තහම මං හිතන්නේ ඉන්දියාවයි ලංකාවයි සංසන්දනය කරලා බැලුවහම අපේ හමුවෙන රෝගීන් සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් ජනගහණයෙන් වැඩි එවගේම ඔක්සිජන් අවශ්‍යතාවයත් ඒ වගේම වැඩි. ඒ කියන්නේ අපේ තත්ත්වය ඉන්දියාවට වඩා දරුණු තැනක අපි ඉන්නේ. ඔව් මේ අවස්ථාවේදී මට හිතෙන්නේ අපි මේක පාලනය කරගත්තේ නැත්නම් දරුණු තත්ත්වයකට යන්න පුළුවන්. එතකොට මේ සමාජයේ අහඹු ලෙස වාර්තා වෙන රෝගීන් අහඹු ලෙස වාර්තා වෙන්නේ චෙක් කරොත් විතරයිනේ. එහෙම නැත්නම් වාර්තා වෙන්නේ නැහනේ. දැන් මම දන්නේ නැහැ මම අසාධ්‍යද නැද්ද කියලා. මම හැමතැනම යනවා. රෝගය සමග එතකොට පිළියන්දල ඇති උනේ වගේ තත්ත්වයක් නේ සෞඛ්‍ය වෛද්‍යන්දාරීවරිය කිව්වේ ඒකනේ රෝගයේ තියාගෙන සැරිසරන රෝගින් සමාජයේ ඉන්න ඔසැහෙන ප්‍රමාණයක් මොකද ඔබ හිතන්නේ අහඹු රෝගින් පිළිබඳව මේ අපි දන්න දෙයක් තමයි රෝග ලක්ෂණ කිසිවක් නැතුව රෝගින් සිටින්න පුළුවන් එතකොට මේ අයට අර රෝග ලක්ෂණ තියෙන අයටම ඒ ගානටම නොවුනත් යම් කිසි ප්‍රමාණයකට රෝගය පතුරවන්න පුළුවන් දැන් රෝගීන් නම් තමයි රෝගයක් හැදුනම මෙදට වෙලා ඉන්නවනේ දැන් මේ නිරෝගී පුද්ගලින් ඒ කියන්නේ රෝග ලක්ෂණ නැති පුද්ගලින් සාමාන්‍යයෙන් තමන්ගේ වැඩ කරගෙන ඉන්න අය. එතකොට මේ වගේ අයට රෝගය පැතිරීමේ හැකියාව අර රෝගීන්ට වගේම ඒ හැකියාව තිබෙනවා. ඔබ හිතනවාද මෙවර වෙනදට වඩා මේ තුන්වන රැල්ල අවස්ථාවේදී සමාජයේ අහඹු ලෙස පැතිකඩක් ගත්තොත් අපිට පේන රෝගී හැමදාම හවසරෙන් SMS එකනේ ගන්න SMS දෙකක් එනවා. හයට විතර එකක් එනවා, නවයට විතර එකක් එනවා ටෝටල් අමවුන්ට් එක. ඔයිට වඩා රෝගීන් සමාජයේ ඉන්නවා. ඔව් ඉන්න පුළුවන් අත්‍තරම මේ අපි අඳුනා ගන්න රෝගින් වගේ සමහරවිට දෙතුන් ගුණයක් වුණත් රෝගින් සමාජයේ සිටින්න පුළුවන් මේ අහුවෙන්නේ PCR කරන නිසානේ ඔව් කලේ නැත්නම් අහුවෙන්නේ නැහැ නේ කරන්න ඔව් කරන්න නැතුව දැනගන්න කරන ප්‍රමාණය අහුවෙන්නේ කරන ප්‍රමාණයට අහුවෙනවා කරන්න නැති ප්‍රමාණය මේ අහුවෙන්නේ නැහැ ඒක නැත්ත කතාව හරි දැන් මෙතන මේ මොකද සමහර ડોක්ටර්ස්ලා කියන්නේ මේ රෝග ලක්ෂණ නැහැ ඊයේ හොඳට ඉන්නවා හොඳ තරුණේ ජව සම්පන්න හෙට මැරිලා වැටලා මොකද්ද මේ කතාව ඒකත් ඇත්තට මං හිතන්නේ එහෙමම තත්වයක් නැහැ මේ වෛරසයේ මොකද හොඳටම ඉඳලා එකපාරට මැරිලා වැටෙන්නේ නැහැ දැන් අපි ඒ වගේ දේවල් සමාජ මාධ්‍ය වල යනවා දකිනවා නමුත් ඇත්තටම වෙන්නේ දැන් කිසියම් රෝග ලක්ෂණ තියෙන්න ඕන මේ මරණාසන්න තත්ත්වයට පත් වෙන කලින් සමහර වෙලාවට සමහර පුද්ගලයන් ඉන්නවා මේ රෝග ලක්ෂණ ගණන් ගන්න නැතුව ගෙදරට වෙලා ඉන්නවා සමහරු මේක රෝගය හංගගෙන ගෙදරට වෙලා දැනගෙන ඔව් තමන්ට ඇති කියලා යම් කිසි සැකයකුත් ඇතුව රෝග ලක්ෂණ සමග ඒ අය ගෙදරට වෙලා ඉන්නවා මේක මේ PCR එක කරගත්තොත් මේක පොසිටිව් වුණොත් කරදරයක් කියලා. ඉතින් මෙවැනි පුද්ගලයන් සමහරලාට නිවෙස් තුල දරුණු තත්ත්වයට යන්න පුළුවන් සමහරලාට රෝගය පැතිරියන ඒ කියන්නේ දින ගාන අනුව 9 වෙනි 10 වෙනි දවස් වගේ වෙනකොට පැය කීපයක් ඇතුළත අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා සමහරලාට රෝගියා මිය යන්න පුළුවන්. එවැනි අනතුරක් තිබෙනවා. ඒතර මෙහි මේ මෙවර මේ 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 තියෙන අලුත් ප්‍රභේදයේ කෙලින්ම එන්නේ මේක බලපෑම පෙරහැල්ලටද? ඔව් මේ වාර අපි දකින තත්ත්වය තමයි නියුමෝනියාව විශාල වශයෙන් බලපාන. ඔව් ඩොක්ටර් දැන් මේ නියුමෝනියාව කියන්නේ පෙරහැල්ලකටනේ බලපාන්නේ. හැබැයි මේ මේක කොවිඩ් නියුමෝනියාවනේ. ඔව් මේක කොවිඩ් නියුමෝනියාව. ඒතර පෙරහැල්ලු දෙකටම බලපානවා. ඔව් මේක තරමක් වෙනස් අපි සාමාන්‍යයෙන් දන්න බැක්ටීරියා නියුමෝනියා වල පෙරහැල්ලු දෙකෙන් එකකට තමයි මේක බලපාන්නේ. සාමාන්‍ය නියුමෝනියාව. ඒ පෙනහලෙත් එක කොටසකට. නමුත් මේ COVID-19 රෝගින්ගේ අපි දකින දෙයක් තමයි පෙනහලු දෙකම ආසාදනය වෙනවා. ඒක සමහරු කියනවානේ මේ මේ රෝග ලක්ෂණයක් නැහැ සමහරුන්ට. මේ රෝග ලක්ෂණයක් නැහැ බැලුවම COVID. මොකද ඒ කතාව මේ සමහර ඉස්සරනම් කැස්සක් තියෙනවා, හෙම්බිරිසාවක් තියෙනවා, උගුර වේදනාවක් කියලා. දැන් මේ මොකොත්ම නැහැලු. නියුමෝනියා තත්ත්වයට යනවනම් යම් කිසි රෝග ලක්ෂණයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඇඟපත වේදනාව, කෑම අරුචි, එවැනි දෙයක්වත් තිබෙන්න ඕන. එහෙම පුද්ගලයන් සමහර වෙලාවට දැන් අපි සාමාන්‍ය නියුමෝනියා රෝගීන්ගෙන් දකින හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස, තද වුණ එවැනි තත්ත්වයක් නැතුව මේ අයට නියුමෝනියා තත්ත්වය තියෙන්න පුළුවන් මේ COVID-19 රෝගීන්. ඔබ අත්දැකීම අනුව කියන්න දැන් අවුරුද්දකට වැඩිය කාර්යයක් පොරබන්දිනවානේ ඔබ COVID රෝගීන් සමග මේ අය විඳින දුක
සමහරවල් මට කෙනෙක් කතා කරලා පුළුවන් රෝගියෙක්ගේ කතා කරන්න පුළුවන් බන්න සූම් වලින් හරි කමක් නැහැ. මේගොල්ලෝ කියයි අපි මෙහෙම දුකක් විඳින්නේ මේ මොකද්ද මේ තත්ත්වය? එකක් තමයි ඒ බය වෙලා ඉන්න විශේෂයෙන්ම හුස්ම ගැනීම යම් කිසි අපහසුතාවයක් එනකොට අපි දැන් අර මැෂින් වලට හයි කරලා තියෙනවා වාඩ් වලත් ඒ මැෂින් අපිට තිබෙනවා අර ඔක්සිජන් ප්‍රතිශත මේ මන බලන. ඉතින් ඒවා දකින්නකොට ඒ වාඩු වෙනකොට මේ මිනිස්සු සෑහෙන බය වෙනවා. ඒ වගේම තමයි දැන් අපිටත් හැමතිස්සෙම ළඟට ගිහිල්ලා උදව් කරන්න හැකියාවකුත් නැහැ මේ තියෙන තත්ත්වයත් එක්ක. හුදකලා ඉන්න වෙන්නේ තනියෙන්. ඔව් ගොඩක්ම අසාධ්‍ය තත්ත්වයකට පත් වුණොත් තමයි අපි යන්නේ. එහෙම නැත්නම් පැය 4කට සැරයක් වගේ තමයි වාට්ටු ඇතුළට ගිහලා මේ අවශ්‍ය දේවල් කරන්නේ. එතකොට මෙයට අර සාමාන්‍ය රෝගී අවස්ථාවකෙද්ද වඩා තරමක් නෙවෙයි ගොඩක් අසරණ තත්ත්වයක ඉන්නේ. ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. මට ගොඩක් වෛද්‍යවරු කතා කරලා මේක පැහැදිලි කරගන්න කියලා කිව්වා. දැන් පුද්ගලෙක් ඇන්ටිජන් එකක් කරගන්නවා. ඇන්ටිජන් එකක් කරාම හොස්පිටල් එකේදී මේක පොසිටිව්. ඊට පස්සේ කෙනා කරන්න PCR එකක්. PCR එක නෙගටිව්. PCR එක නෙගටිව් වුණාම එයාව සලකන්නේ රෝගියෙක් විදියටද එහෙම නැත්නම් රෝගියෙක් නෙවෙයි කියලාද? මොකද්ද සලකන විදිය? මොකද්ද ඔතන තියෙන පැහැදිලි නිරවුල් වීම? දැනට අපි ඇන්ටිජන් ටෙස්ට් එක හරි PCR එක හරි දෙකෙන් එකක් පොසිටිව් වුණොත් ඒක රෝගියෙක් වශයෙන් තමයි ඒ අය සලකන්නේ. මොකද දැන් මේ ඇන්ටිජන් ටෙස්ට් එකත් ඒ කියන්නේ ගොඩක් ස්පෙસિෆික්. ඒ කියන්නේ මේක වෙන රෝග වලට මේක පොසිටිව් වෙන්නේ නැහැ ඇන්ටිජන් ටෙස්ට් එක. හැබැයි ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් වෙන්නේ දවස් කීපයක් පමණයි. ඒ කියන්නේ අර වෛරස් එක ලෝඩ් එක ගොඩක් වැඩි වෙලාවෙ තමයි ඇන්ටිජන් එක පොසිටිව් වෙන්නේ. එතකොට අපි අද ඇන්ටිජන් ටෙස්ට් එක කළා PCR එක කරොත් තව දවස් දෙකකින් අර වෛරස් ප්‍රමාණය අඩු වෙලා PCR එක නෙගටිව් වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර වෙලාවට අපි දැන් අපිට සමහර රෝගීන් හමු වුණා එයාට කිසිම රෝග ලක්ෂණයක් තිබිලත් නැහැ කිසිම දැන් මේ තුන්වෙනි රැල්ලෙන් කලින් කිසිම පුද්ගලෙක් එක්ක ගැටිලත් නැහැ ඇන්ටිජන් ටෙස්ට් එක කරාම වෙන මේ මොකක් හරි පරීක්ෂණයක් කරගන්න ගියාම ඒක පොසිටිව් වෙනවා. නමුත් අපි කරන PCR ඔක්කොම නෙගටිව්. කලාතුරකින් මට හිතෙන්නේ මේ PCR ඇන්ටිජන් කට්ටලවල යම් කිසි ප්‍රශ්නයක් නිසා ඒ විදියට පොසිටිව් වෙන්න දෝෂ සහගත තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. එතකොට දැන් අපි කොහොමද මොකක් දෙන්න පුළුවන් සහතිකය? මේ අපි දැන් වැක්සින් කරගෙන යන ප්‍රොජෙක්ට් එකක්. මේක ඉන්දියානු ප්‍රභේදයට මේක ගැලපෙනවද නැද්ද කියන සහතිකයක් අපිට දෙන්න බෑනේ. ඔව් දැනට හරියනම කියන්න බෑ ඇත්තටම චමුදිට දැන්. නමුත් මෙච්චර දවස් තිබිච්ච ප්‍රභේද වලට මේක හරියනවා. නමුත් ඉදිරියේදී මේ ආකාරයට මේ වෛරසය නිතර නිතර අර විනාශකම් වලට ලක් වෙනකොට යම් කිසි අවස්ථාවකදී මේ දැනට භාවිතා කරන මේ එන්නත වැඩ කරන්න ඇති වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් සමහර වෛරස් ඒ වගේ තිබෙනවා. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද එන්නත අලුතෙන් විඳින්න ඕන වෙනස් කරලා. ඔව් දැන් ඔබ කියන්නේ ඊටාම කෙටියෙන් අවසන් වශයෙන් පුද්ගලයා PCR එකකට යනවා. සාමාන්‍යයෙන් යම් කිසි දිනයක් යන්න පුළුවන් දෙකක් පුද්ගලික කරගත්තොත් පැය කීපයක් වෙන්න පුළුවන්. එතෙක් ඔහොහෝ ඇය කොහොමද කටයුතු කරන්න ඕනේ? ඒ කියන්නේ එක පුද්ගලෙක් වෙන්න පුළුවන් ගෙදර 5 දිනක් ඉන්නවා. තමන්ගේ ගෙදර ආරක්ෂාව අනිත් අයගේ ආරක්ෂාව රට සමහර රටවටේ යනවා PCR report එකගෙනක මොකද්ද කරන්න ඕනේ? ඔව් ඒක ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. දැන් තමන් ඒ sample එක දුන්නයින් පස්සේ තමන් positive කියලා ඒ report එක එනකන් තමන් positive කියලා හිතාගෙන නිවසට වී සිටීම තමයි වැදගත් වෙන්නේ. ඒ අවස්ථාවේදී පවුලේ අනිත් කට්ටියගේ PCR පරීක්ෂණ කළා නැත්නම් ඒ කියන්නේ අය මේ රෝගයට නිරාවරණය වෙලයි කියලා එහෙම මේ සැකයක් නැත්නම් ඒ අයගෙන් මේ වෙන් වී සිටීමත් වැදගත්. තමන්ටම වෙන් වූ කාමරයක තමන්ම වේපින්ගම් කෝප තමන්ටම තියාගෙන පුළුවන් නම් වැසිකිලියක් පවා තමන් තනියම වෙනමම පාවිච්චි කරන එක තමයි සුදුසු වෙන්නේ. මේ මොහොත වන විට වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආසාදනයෙමින් තිනෝ හෙද කාර්ය මණ්ඩලයේ ආසාදනයෙමින් තිනෝ මේක අභියෝගයක් වෙන එකක් නැද්ද ඉස්සරහට? ඇත්තට මේක අභියෝගයක්. දැන් පහුගිය දවස්වල අපේ ඩයලිසිස් යුනිට් එකේ කාර්ය මණ්ඩලයේ විචාර ප්‍රමාණයක් පොසිටිව් වුණා. අපිට ඉතින් දවසකට රෝගීන් 10 දිනක් ඩයලයිස් කරන එක පහකට අඩු කරන්න සිද්ධ වුණා. දැන් මේ ආකාරයට දැන් මේ සමහර ස්ටාෆ් ඉන්නවා අපිට මේ AI වර රිප්ලේස් කරන්නත් හරි අමාරුයි. ICU වල ඒ වගේ තැන්වල ඉන්නේ විශේෂ පුහුණුව ලැබපු වෛද්‍යවරුන් සහ හෙදියන්. දැන් මේ අයට මේක වැළඳුනොත් AI ගෙදරට වෙලා ඉන්න වුණොත් AI වෙනුවෙන් අර රිප්ලේස් කරන එකත් අමාරුයි. ඉතින් ලංකාවේ ඉන්න අධ්‍යක්ෂින් බහුල කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් මොකද්ද මේකෙන් ගොඩේ මේ මග? අපි කොහොමද දෛනික වාර්තා වෙන 1900කට 2000කට කිට්ටු වෙන රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න මග මොකද්ද අපි කරන්න ඕනේ? ඇත්තටම මේකෙන් මේ වසංගතයෙන් අපේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් එකම ක්‍රමය මට හිතෙන්නේ මේක රෝගය පැතිරෙන එක පාලනය කිරීම. මොකද අපි දැක්ක වෙන රටවල් වලත් රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙනකොට ICU ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් අපි ඒක දවසකින් දෙකකින් ICU වැඳන් වැඩි කරන්න බෑ. ඒක හැම රටකටම අභියෝගයක්. පැතිරීම පාලනය කරන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නේ. එතරම් ගැටලුව තියෙන්නේ. මොකද හේතුව ඒක අභියෝගයක් අපිට. ඔව් මං හිතන්නේ මේ අවස්ථාවේදී ඒ කියන්නේ රජයේ මගින් නීති පැනෙන්නේ නැතත් Taman ගෙදරට වෙලා Taman ලොක්ඩවුන් වෙලා ඉන්නවා නම් මේකෙන් අපිට මේ පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදරින් එළියට යන්න එපා කියන අවවාදය දෙන්නේ. ඔව් අනිවාර්යෙන් තමයි. පුළුවන් තරම් ගෙදරට වෙලා රස්සාව වුණත් මේ අවස්ථාවේදී පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න මම
අපි දකින්නවානේ දැන් කෝච්චියල බස්සල මිනිස්සු යනවා මේ වැඩට තද වෙලා. ඉතින් රස්සාව ගැන හිතන්න කලින් තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලා ඒ වගේ අවස්ථාවකදී ඉතින් වැඩට නොගිහින් තමන්ට ගෙදරට වෙලා ඉන්න සිද්ධ වෙනවා ඒ ප්‍රවාහන පහසුකම් නැත්නම්. ඔබ හිතනවාද වඩාම සුදුසුම ක්‍රමය රට ලොක්ඩවුන් එකට යන එකයි කියන එක? ඔව් මේ අවස්ථාවෙත් මම හිතන්නේ ගොඩක් අය හිතන්නේ ටික දවසකට හරි ලොක්ඩවුන් එකකට ගිහිල්ලා මේක පාලනය වෙනවද කියලා බලන එක තමයි. ජනතාවට කිව්වට කරන්නේත් නැත්තම් අඩු ගන්න නීතියකින් හරි මේක කරලා මේ දෛනික වාර්තා රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න එකනේ. ඔව් ඇත්තටම නැත්තම් අපි මේ සෞඛ්‍ය ශාස්ත්‍රය මේ රෝහල් සම්පූර්ණ ධාරිතාව දැන්ටමත් යම් කිසි ප්‍රමාණයකට ඉක්මවා ගිලා තියෙන ඉතින් මේක රෝහල් එකපාරට හදන්නත් බැහැ. ඉතින් මේ නිසා යම් කිසි පාලනය මේ අවස්ථාවේදී අපි සිද්ධ කරගන්න වෙනවා. හෝමාගම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ වෛද්‍යතුමාත් සමග අපි කතා කළේ. බොහොම ස්තුතියි. අයිෆෝන්. අයිෆෝන්.